ශකිබල් හසන් හිටියානම් ශ්‍රී ලංකාවට ලේසි වෙන්නේ නැහැ කියලා අපේ ප්‍රේක්ෂකයෝ ගොඩක් අදහස් දක්වලා තිබුණා බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව දිනුවට පස්සේ. ඇත්තටම ශකිබ් හිටියානම් බංග්ලාදේශයේ දිනයිද? ඒ ගැන බංග්ලාදේශ ආරම්භක ප්‍රතිකරු සෞම්‍ය සාකර් අදහස් දක්වලා තිබුණා. ගොඩක් කනගාටුයි අපි පරාදුනේ තුන්ට බිඳුවක් විදිහට. පළවෙනි තරඟ දෙක පරාදුනාට පස්සේ අපි තුන්වෙනි තරඟයට ශක්තිමත් වෙන්න හිතාගත්තත් අවසනාවන්ත විදිහට අපි ඒ තරඟයත් පෙරදුනා. අපි හොඳට සෙල්ලම් කළේ නැහැ. ඒකයි පෙරදුනේ. අපි ඒ පිළිගන්න ඕන. සාකර් කියන්නේ ශ්‍රී ලංකාව හොඳින් සෙල්ලම් කරද්දී පරාද කරන්න ලෙහෙසි නැහැ කියලා. වැදගත්ම දේ තමයි ශ්‍රී ලංකාව මේ දිනන්නේ අවුරුදු 4කට පස්සේ මව් රටේ තරගාවලියක්. ඉතින් ඔවුන් සෙල්ලම් කරන තැන අදාළ නැහැ. හොඳින් සෙල්ලම් කරන දවසට පරාද කරන්න ලෙහෙසි නැහැ. වැරදි හදාගන්න වැඩිය මහන්සි වෙලා පුහුණු වෙන්න ඕන කියලා මේ වමත් ආරම්භක ප්‍රතිකරු කියන්නේ. අපි මේ කඩාවැටීමෙන් ගොඩ එන්න ඕන. පුහුණුව තමයි ඒකට ඕන. පළවෙනි තරඟ දෙකේ මම අසාර්ථක වුණාට පස්සේ මම මහන්සි වෙලා පුහුණු වුණා. වැරදි ඉක්මනට හදාගන්න එක තමයි වෙන්න ඕන. බංග්ලාදේශයේ පරදින්නේ ශකිබ් නැති නිසාද කියන ප්‍රශ්නට සාකර දීලා තිබුණේ මෙහෙම පිළිතුරක්. මම නම් එහෙම හිතන්නේ නැහැ. මොකද එක ක්‍රීඩකයෙකුගේ දක්ෂතා නිසා තරගාවලියක් දිනන්න බෑ. අපි හොඳට සෙල්ලම් කළේ නැහැ. ශ්‍රී ලංකාව හොඳට සෙල්ලම් කළා. ඒකයි අපි පරදින්නේ. එක ක්‍රීඩකයෙක් නැති වුන නිසා නෙවෙයි. කොමුණත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ඉන්න එක කණ්ඩායමට ශක්තියක්. ඔවුන් ලකුණු අතරින්දි කණ්ඩායමට ලොකු ශක්තියක්. ඒ වගේම තමයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ දක්ෂතා අතර නැති වෙද්දී තරුණ ක්‍රීඩකයෝ මානසිකව වැටෙනවා. කවුරු හිටියත් කවුරු හිටියේ නැතත් කණ්ඩායමක් විදියට දක්ෂතා පෙන්වන්න බැරි වුණොත් පරාජය තමයි ලැබෙන්නේ. ওই විදිහට තමයි ශකිබ් හිටියනම් මොනව වෙයිද කියලා අපිට තිබුණු ප්‍රශ්නෙට සෞම්‍ය සාකර් උත්තර දීලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.